Hello, welcome to Fluent Academy. මෙන්න මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ විදිහට තියෙන images නැත්නම් YouTube video එකක තියෙන text එකක් අපිට ඒ විදිහටම අකුරු විදිහට copy කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට copy කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට select කරගත්තා. මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මේ විදිහට text එක ඔය විදිහට දාන්නේ කොහොමද? නැත්නම් මෙන්න මේ YouTube channel එකේ තියෙන මෙන්න මේ YouTube එකේ තියෙන text එක මෙන්න මේ විදිහට අපි select කරලා කොහොමද? අපේ word document එකේ අපිට editable text එකක් විදිහට හදාගන්නේ කියන එක. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. පා start එකට ගිහිල්ලා යන්න Microsoft Store එකට. Store එකේ ගිහිල්ලා පා search කරන්න PowerToy කියලා. PowerToy කියලා search කරපුවාම ඔයාලගේ machine එකේ මෙන්න මේ විදිහට PowerToy එකට install කරගන්න පුළුවන්. මේක 100%ක් free Microsoft ලාගේ. මේ app එක ඔයාලට 100%ක්ම free හම්බ වෙන්නේ මම මගේ machine එකේ මේක install කරලා තියෙන්නේ මගේ start එකට ගියාම මෙන්න මෙතන power toy එක install වෙලා තියෙන්නේ right මේක install කරාන් පස්සේ අපිට මේක ඇතුලේ ගිහිල්ලා අපිට දෙයක් කරන්න මොකුත් ලොකුවට නැහැ මෙන්න මෙතනින් on කරන්න විතරයි තියෙන්නේ automatic updates automatic වලට අවශ්‍ය නැත්නම් අයින් කරලා දාන්න පුළුවන් and මේ setup එක ඔය default විදිහටම තියන්න තියලා ඔයාලට පුළුවන් ඔයාගේ machine එකේ තියෙන ඔයාගේ ඕනම ඔයාලට අවශ්‍ය image එකක් photo එකක් හරි ඔනම ෆොටෝ එකක් ඔයාලා සිලෙක්ට් කරලා ෆොටෝ එකක් සිලෙක්ට් කරගෙන ඔයාලට පුළුවන් මෙතනට ඇවිල්ලා Windows Shift T ගන්න. ඊට පස්සේ ඔයාලා අදාළ ටෙක්ස්ට් තියෙන ඒරියා එක සිලෙක්ට් කරගත්තා image එකේ. ඊට පස්සේ පුළුවන් ඔයාලා Word එකක් හරි නැත්නම් Word pad එකක් හරි open කරලා ඒක ඇතුලේ Control V ඔන්න ඔය විදිහට ගන්න. ඔයාලා ආගේ අර copy කරපොත් ටෙක්ස්ට් එක ඒ විදිහටම editable text එකක් විදිහට ඔයාලා මේක change වෙනවා. ඒ විදිහටම ඕනම YouTube video එකක් ඔයාලා පුළුවන් video එකක් on කරලා YouTube එකේ තියෙන video එකක් යන ගමන් ඒ video එකේදී Windows Shift T ගහලා ඒ video එකේ තියෙන text ඔයාලා ඒ විදිහටම select කරගන්න. ඊට පස්සේ ඔයාගේ word එකට ඇවිල්ලා word එකේ පුළුවන් control V ගහන්න. එතකොට ඔයාගේ ඒ text එක ආයෙ විදිහටම copy වෙලා ආයි ඔයාලට අවශ්‍ය දෙන ඔයාලට edit කරගෙන ඔයාගේ වැඩක් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් Windows Shift S ගහලා මෙන්න මේ විදිහට ඔයාලට print screen එකක් open කරගන්න. එතකොට ඒකෙදි පුළුවන් ඔයාලට print screen එක rectangle model එකට ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් free hand model එකට එකක් කරගන්නත් පුළුවන්. ඊගාට window model එකක් ගන්නත් පුළුවන්. ඊගාට full screen ගන්නත් පුළුවන්. මම දැනට මෙන්න මේ විදිහට rectangle model එකක් කරගත්තාම click කරලා මට අවශ්‍ය area එක මට මෙන්න මේ විදිහට screenshot එකක් ගා ගන්න පුළුවන්. ඒක ගත්තාම ඒක open වෙන්නේ snipping tool එකේ. Stimming tool එකට ගිහිල්ලා ඔයාලට මේක අදාළ තැනක save කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට screenshot එකක් කරගන්න මේක අපිට ගොඩක් useful වෙනවා. ඒ වගේම Windows Shift S ගන්නවා අපි. ආපහු එගෙනවා. මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාලට full screen එක ගන්නත් පුළුවන්. හරි. Free hand mode එකට ගිහිල්ලා ඔයාලට අදාළ තැනක් හරිද? ඔයාලට අදාළ area එකක් ඔයාලට මෙන්න මේ විදිහට select කරගන්න පුළුවන්. ඒකත් ඔයාලට snipping tool එකෙන් මෙන්න මේ විදිහට open වෙනවා. මෙන්න අපි select කරගත්ත area එක ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක save කරගන්න. ඔන්න ඔය විදිහට අපිට screenshot එකක් ගන්නත් ලේසිම tool එකක් තමයි මේක PowerToy කියන tool එක. එතකොට මේක install කරගන්න. ඒ වගේම මම හිතනවා මේ tips එක ඔයාලට useful වෙන්න ඇති කියලා. මේ tip එක useful නම් ඔයාගේ යාළුවන්ටත් share කරන්න. ඒ වගේම channel එකත් subscribe කරගන්න. මේ වගේ තවත් tips ඔයාලට බලන්න පුළුවන්. Thank you.